කොළොන්නාවාසනය සේදවත්ත දෙවල්මඩුවත්ත ප්‍රදේශයේ ජනතාව අවුරුදු 40කට වඩා මේ නිවාසවල ජීවත් වෙනවා. අද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මැතිවරණ ඉවර වෙච්ච වහාම එවලා තියෙනවා මේ අයට මේ ස්ථානෙන් ඉවත් වෙන්න කියලා. ඒ කුමන හේතුවක් මත කුමන සංවර්ධන කටයුත්තකට මේක පවරා ගන්න හදනවද කියන එක දැනුම් දීලත් නැහැ. ඒ වගේම මේ ජනතාව අවුරුදු 40ක් පරම්පරා දෙකක් ජීවත් වෙච්ච තැන් බලෙන් ගන්න අපි කිසිසේත්ම මේ ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ කියන එක පැහැදිලිව කියන්න ඕන. රජයේ සංවර්ධන කටයුත්තකට පවරා ගන්නවා නම් එම නිවසියන්ට නිවාස ලබා දීලා පවර ගන්න එකේ අපි කිසිම විරුද්ධත්වයක් නැහැ. මොකද හේතුව දැන් නව කැලණි පාලම සංවර්ධන ව්‍යාපෘතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කසලකන්ද සංවර්ධන ව්‍යාපෘතියේදී සියලුම ඉවත් කරපු නිවාසවලට සාලමුල්ල නිවාස සංකීර්ණයේ ඒ ගේකට ගයක් ගන්න ලබා දුන්නේ. ඒ නිසා වර්තමාන රජයට ජනතාව බල මේ වරමත් දීලා තියෙන්නේ මෙහෙම අහිංසක මිනිස්සුන්ව ගෙවල් වලින් පාරම්පරා ගණනාව ජීවත් වෙච්ච ගෙවල් වලින් එළියට ඇදලා දාන නෙමෙයි. ඒක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මොකද හේතුව එහෙනම් මහපාරදී මේ සටන අපි අවුලව ගන්නත් ලෑස්ති. ඉතින් ඒ නිසා අපි කරුණා කරලා ඉල්ලීමක් කරනවා රජයේ සංවර්ධන කටයුත්තට පවර ගන්නවා නම් මේ මිනිස්සුන්ට ගෙවල් ලබා දෙන්න. ඒ මිනිස්සු ඉවත් වෙන්න කැමති. හැබැයි ගෙවල් ලබා දෙන්නේ නැතුව නිකන් ඉවත් වෙන්න අපි දෙන්නේ නැහැ කියන එක කියන තියෙන නිසා අපි රජයේ බලධාරීන්ට කියන්න කැමති නැවත අර පරණ ඒකාධිපති මිලිටරි යුගයට ගෙනියන්න නම් ලෑස්ති වෙන්න එපා. ඒවට කටවහන් ඉන්න අපි ලෑස්තිත් නැහැ. හරිද? ඒවට කරබගෙන ඉන්න ලෑස්තිත් නැහැ. අහිංසක මිනිස්සු පාගන ඒවා බලාගෙන ඉන්න අපි ලෑස්තිත් නැහැ කියන එක ආණ්ඩුවට හොඳට මතක් කරලා දෙන්න කැමතියි. ආණ්ඩුවේ ජනාධිපතිතුමා ඇතුළු සියලුම ඇමතිවරුන්ටත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිනන සියලුම දෙනාට මේ නිවේදනය ප්‍රකාශ කරන්නේ අද දෙවල්මඩුවත්ත භූමියේ ඉදිරියට ඇවිල්ලා තියෙන ලියුමක් සීජාරකින් එම නිවසේ සියලු 24 පැයෙන් අයින් කිරීම සඳහා. එම නිසා අපි ආණ්ඩුවට බල කරනවා ඔබතුමාලා ඇතුළු සියලුම ඇමති මණ්ඩලය මේ සියලුම සේවයින්ට නිවස් වශයෙන් ලබා දෙන්න මෙන්නේ. ඒ වගේම මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා කිසි කෙනෙක්වත් පොලිසියත් අමුදාවත් අතර එන්න එපා. අපි මේවට සටන් කරනවා. අර මරික්කාර ඇමති මන්ත්‍රීතුමා කිව්වා වගේ එම නිසා මේවට අපි බැගෑපත්මින් මේ කැප වෙලා නරණ මංචකේ පවා යන්න සූදානම්. අපිට ඉන්න තැනක් ලබා දෙන්න, අපිට දරුවෝ අරගෙන කොයිවත් යන්න ඉඩක් නැහැ. අපිට කුලියට ඉන්නත් අපිට සල්ලි නැහැ. අපිට අපි අවුරුදු ගාණක් තිස්සේ මේකෙන් ජීවත් වෙන්නේ. මේ 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 ගෙවල් වල තමයි අපි ජීවත් වෙන්නේ. මා ලොකු ගෙවල් නේ මේ පුළුවන් විදියට මිනිස්සු ජීවත් වෙනවා. අපිට කොහොමරි කමක් නැහැ. අපිට ඉන්න තැනක් ලබා දෙන්න එච්චරයි ඉල්ලන්නේ අපි. වෙන මොකුත් නැහැ. අපි අහිංසක මිනිස්සු පවුල් 10ක විතර පිරිසකට මං හිතන්නේ දැන් දින 5කට විතර කලින් අපිට හම්බෙලා තියෙනවා ලියුමක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දින 14ක් ඇතුළත අයින් වෙන්න කියලා. අපි අහන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහ වගකිවයුත්තන්ගෙන් අපි කොහොමද ජීවිතයේ ඔක්කොම දේවල් මෙතන ගැට ගැහෙලා තියෙද්දි දවස් 14ක් ඇතුළත අයින් වෙන්නේ කියලා තමයි අපි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහ වගකිවයුත්තන්ගෙන් අහන්නේ. මොකද අපි අවුරුදු 30ක් 40ක් 30ේ පදිංචි වෙලා ඉන්නේ මේ භූමියේ. අපි ජීවත් වෙන්නේ ව්‍යාපාර කරන්නේ, අපේ ළමයි පාසල් යන්නේ, ඒ හැමදේම කරන්නේ මේ ස්ථානයේ ඉඳලා. ඒ එහෙම දේවල් තියෙද්දී දින 14ක් ඇතුළත අපි කොහොමද මේ ස්ථානයෙන් ඉවත් වෙන්නේ කියන තමයි වගකිවයුත්තන්ගෙන් අපි අහන්නේ. රජයේ ක්‍රියාමාර්ගයකට නම් මේවා පාවිච්චි කරන්නේ අපි වෙන තැනකට යන සූදානම්. මොකද රටේ දියුණුව වෙනුවෙන් අපි ඕන වෙලාවක අපේ දේවල් කැප කරන්න අපි ලෑස්ති. ඒ නිසා අපි මෙතනින් යන්න ලෑස්ති ඕන වෙලාවක. නමුත් අපි කියන්නේ අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා.